ප්‍රශ්නය 21 උත්තරය ශ්‍රී ලංකා නිකෝන් ප්‍රස් මිහින් ලියනාරච්චි අපි හීන විනිවිද ප්‍රයාපදේක ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසත් සහභාගී වන අඛණ්ඩව වැඩිම ඒ සමර්ථ සංචිතය නිර්මාණය කළ යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත ගුරුවරයා 2026 උසස් පෙළ දඹපන්ති අරභයි ලංකාවටම කම්බයින් මැත්ස් ගුවන් දර්ශන අමතන්න 0771 81 81 10 ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන චමා කම්පියුටර්ස් ප්ලාස්ටික් ස්ටෝව්. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. හැමෝම අපෙන් ඉල්ලපු අද්භූත ප්‍රතිමාවේ, ඒ කියන්නේ Monstros කියන Korean series එකේ කතාව සම්පූර්ණ කරන අවසානම කොටස තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. එපිසෝඩ්ස් 6ක් තියෙන මේ series එකේ පළවෙනි episodes 3 එකතු කරලා අපි මේ වෙද්දී පළවෙනි part එක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ video නබලපු කෙනෙක් ඉන්නවනම් ඔන්න දකුණු පැත්තේ උඩගලවරෙන් දාලා තියෙන්නේ ඒ video එකේ card එක. ඒ වගේම පහල description එකෙත් දාලා තියන්නම්. අනිවාර්යෙන් පළවෙනි part එක බලලා මේ video එක බලන්න එන්න. ඉතින් පළවෙනි episodes 3 මොකක්ද උනේ කියන එක මම ආපහු ඉක්මනින්ම ඔයාලට මතක් කරන්න. ස්වාමින් වහන්සේලා පිරිසක් දැඩි විරෝධයක් එල්ල කරලා තියෙද්දී ඒක ගණන් නොගෙන නගරයක පිරිසක් වැළලීගිය ප්‍රතිමාවක් ගොඩගත්තා. ඒ ප්‍රතිමාව ඇස්ආවරණය කරලා තිබුණේ ඒකට හේතුවක්වත් හොයන්නේ නැතිව මේ පිරිස ඇස්ආවරණය කරලා තිබුණ ඒ රෙද්ද ඉවත් කරලා ඒ ප්‍රතිමාව ජනතා ප්‍රදර්ශනයට දැම්මා. නමුත් එතනින් පස්සේ සෑහෙන දරුණු දේවල් ගොඩක් වෙන්න පටන් ගත්තා. මුලින්ම මේ නගරයට කළු වර්ෂාවක් ඇදහැළුණා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රතිමාවේ ඇස් දිහා කෙලින්ම බලන අය යක්ෂයන් බවට පත් වෙලා අනිත් මිනිසුන් මරන්නත් පටන් ගත්තා. ඒත් මේ හැම දෙයක්ම වෙන්නේ ප්‍රතිමාව නිසා කියලා සාමාන්‍ය ජනතා දන්නේ නැහැ. අන්න ඒක නිසාම මේ වෙද්දී සෑහෙන පිරිසක් හිර වෙලා ඉන්නවා ඒ ප්‍රතිමාව මේ වෙද්දී තියෙන බිල්ඩින් එක ඇතුලේ. ඒ විතරක් නෙවෙයි පළවෙනි පාට් එකේදී අපි දැක්කා ඒ ප්‍රතිමාවේ ශාපය ගැන හොයාගෙන යද්දී ස්වාමින් වහන්සේලා දැනගත්තා දුෂ්ට ආත්මයක් එහෙම නැත්නම් දුෂ්ට බලවේගයක් මේ ප්‍රතිමාවත් එක්ක බැඳිලා තියෙනවා කියලා. ඔන්න ඔතනින් තමයි පළවෙනි පාට් එක නැවතුනේ. එතනින් පස්සේ මොකක්ද වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ ප්‍රතිමාවත් එක්ක හැංගිලා තියෙන ඒ ශාපයේ කතාව මොකක්ද? මේ ශාපයෙන් බේරෙන්න මේ අයට මොන වගේ දෙයක් කරන්න වෙයිද? අවසානයේදී හරි මේ ශාපයෙන් බේරෙන්න නගරේ අයට හැකියාවක් ලැබෙයිද? අන්න ඒ හැම දෙයකටම උත්තර අද ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ දාන කලින් මතක් කරනවා හැමදාමත් අපේ වීඩියෝස් බැලුවත් කමෙන්ට් කරත් ගොඩක් අයට අපේ channel එක subscribe කරන්න මගහැරලා තියෙනවා. හොඳින් බලන්න පහලින් subscribe button එක පේන තියෙනවා කියන්නේ ඔයාලත් අපේ channel එක subscribe කරන්න මගහැරලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් දැන්ම අපේ inside cinemax youtube channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න කියලා මගහැරුණ හැමෝටම ආදරෙන් මතක් කරනවා. හරිනේ එහෙනම් වැඩි කතා බහ නැතුව යමු මේ සුපිරිම කතා මාලාව ඉවර වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න හතරවෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ හන්ගේ අතීතයෙන් කොටසක්. ඔයාලට මතක ඇති වර්තමානයේ වෙද්දී නම් හිර නිදහස් වෙලා ඇවිල්ලා යොන්ජු හන්ට පහර දුන්නා. ඇත්තටම යොන්ජු හන් එක සෑහෙන තරහෙන් ඉන්නේ. නමුත් මෙතනදී පෙන්නන ආකාරයට කාලයකට කලින් හන් සහ යොන්ජු කියන්නේ ගොඩක් හොඳ යාළුවන්. ඒත් මේ දෙන්න අතර වුණ ප්‍රශ්නය නම් අපිට තවමත් පෙන්නන්නේ නැහැ. ඔන්න දැන් අපි ආපහු වෙන්නේ මේ කතාවේ වර්තමානයට. ඔයාලට මතක ඇති ප්‍රතිමාව මේ වෙද්දී තියෙන බිල්ඩින් එක ඇතුලේ සෑහෙන පිරිසක් හිර වෙලා ඉන්නා. මේ හැම කෙනෙක්ම දැන් පාලනය කරන්නේ යොන්ජු. යොන්ජු තනි තීරණයකට ආවනේ කලින් දවසේ කළු වැස්සට අහුවුණ හැම තමයි මේ විදියට යක්ෂයන් ආකාරයෙන් හැසිරෙන්නේ. අන්න ඒක නිසා මේ හැම කෙනෙක්ම හිර කරලා දාන්න ඕනේ කියලා යොන්ජු කියන දේවල් අනිත් මිනිස්සු අහනවා. අන්න ඒක නිසා කළු වැස්සට අහුනේ නැති අය එකතු වෙලා කළු වැස්සට අහුන අයව කාමරයක් ඇතුලේ ගැට ගහලා හිර කරනවා. මේ පිරිස අතරම තමයි සෝජිනුත් ඉන්නේ. ඔනිත් පස්ස අපිට ආපහු පෙන්නන්නේ ජෝ සහ සේහි. හයිවේ එක හරහා ගමට එන එක හමුදා මුරපොළවල් වලින් අවහිර කරලා තිබුණානේ. අන්න එතනදී ජෝ සහ සේහි මුණ ගැහුණා. ජෝට ඕනේ කොහොම හරි සෝජින්ව බේර ගන්න, සේහිට ඕනේ කොහොම හරි යාගේ පුතාව ඒ කියන්නේ හන්ව බේර ගන්න. අන්න ඒක නිසා මේ දෙන්න එකතු වෙලා ජෝගේ වාහනයෙන් දැන් අතුරු පාරක් ඔස්සේ මේ ගමට එන ගමන් ඉන්නේ. මේ අතරතුරේදී මේ අයත් නිවුස් වලින් දකිනවා කලින් දවසේ ඇති වුණ කළු වර්ෂාව නිසා තමයි බොහෝ විට මේ වගේ තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. සමහර විට මේක ත්‍රස්තවාදීන්ගේ රසායනික ප්‍රහාරයක් වුණත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අර ප්‍රතිමාව නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා තවමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පෙන්වන්නේ ප්‍රතිමාව තියෙන ඒ බිල්ඩින් එකෙන් එළිය සිද්ධ වෙන දේ. පිරිසක් විතරයි නැතුවට පැනලා හැංගගෙන සමත්ුනේ. නමුත් එළියේ තවත් පිරිසක් ඉන්නවා. එතනින් කොටසක් මේ වේදිත් ප්‍රතිමාවේ ඇස් දිහා කෙලිම බලලා තියෙන නිසා ඇත්තටම දැන් ඒ අය යක්ෂයන් වගේ ඒ අය කොහොම හරි උත්සාහ කරන්නේ එළිය ඉන්න හැමෝම මරලා දාන්න. ඔනිට පස්සෙ අපිට ආපහු පෙන්නන්නේ ඇතුලේ සිද්ධ වෙන දේ. ඇතුලේ ඉන්න යොන්ජු ඇතුළු පිරිස දකිනවා නිව්ස් සරහ කියන දේ. ඉතින් මේක දැක්කට පස්සේ යොන්ජු අනිත් අයට කියනවා පේනවනේ මං කියන දේ තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා කළු වැස්සට අහුණ හැමෝම මේ විදියට දිගටම හිර කරලා තියන්න ඕනේ කියලා. ඒත් මේ අයට කොච්චර වෙලාවක් මේ විදියට හැංගිලා ඉන්න පුළුවන් වෙයිද? අන්න ඒක නිසා මෙතන ඉන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් හැමෝටම කියනවා මගේ බස් එක එළිය තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා බස් එකෙන් මෙතනින් පැනලා යමුද කියලා. ඒකට යොන්ජු
කැමති වෙනවා. ඒත් යොන්ජු ඊට කලින් ආණ්ඩුකාරතුමාට කියනවා ඒ අදහස හොඳයි, නමුත් මේ බිල්ඩින් එක ඇතුලේ කලින් දවසේ කළු වැස්සට අහුන ගොඩක් අය ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මරලා දාලා ඉතුරු ටික අපි එහෙනම් මේ බස් එකෙන් පැනලා යමු කියලා. ඉතින් යොන්ජු මේ වැඩේ කරන්න ආණ්ඩුකාරතුමාගෙන් අවසර ඉල්ලීමක් වගේ දෙයක් තමයි මේ වෙලාවදී කරන්නේ. ආණ්ඩුකාරතුමා බය වෙලා හිටියත් තවමත් ඒ වගේ දරුණු දෙයක් කරන්න ලෑස්ති නැහැ. ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පෙන්වන්නේ සූජින්ට මතක් වෙනවා එයාගේ අතීතයේ උන සිද්ධිය. ඔයාලට මතක ඇති සූජින් සහ ජෝගේ දුව මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. අන්න ඒ විදියට සූජින් සහ ජෝගේ දුව මැරුණේ කොහොමද කියලා තමයි අපිට මේ වෙලාවදී පෙන්වන්නේ. ඒ කියන්නේ මීට මාස ගානකට කලින් උන සිද්ධියක් තමයි අපිට මේ වෙලාවදී පෙන්වන්නේ. සූජින් සහ ජෝගේ දුව ඉස්කෝලේ ඇරිලා බස් එකෙන් බැස්සට පස්සේ එයාව ගන්න වැඩේ මේ වෙද්දි බාර වෙලා තියෙන ජෝට ඒ ජෝ සූජින්ට කෝල් එකක් දාලා කියනවා මං අද වැඩක හිර වුණා, ඔයාට පුළුවන් ද දුව ගිහින් ගන්න කියලා. ඒත් මේ වෙද්දි සෑහෙන පරක්කු වෙලා. කොහොම නමුත් මේ අතරතුරේදී සූජින් සහ ජෝගේ දුව ස්කූල් බස් එකෙන් බහිනවා. බැහැලා බලද්දී අම්මවත් තාත්තවත් මෙතන නැහැ. අන්න ඒ නිසා මේ පුංචි දුව දන්න විදියට පාර දිගේ යන්න පටන් ගන්නවා. ඒ ටික වෙලාවක් යද්දී මෙතනට සූජින් නෙනවා. සූජින් දකිනවා දුව මේ වෙදි පාර මැද ඉන්නේ කියලා. සූජින් හයියෙම දුවට කතා කරනවා. දුව අම්මා දිහා බලනවත් එක්කම එහා පැත්තෙන් එන වාහනයකට දුව හැප්පිලා මිය ගිහින් තියෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මීට මාස කිහිපයකට කලින් සූජින් සහ ජෝගේ දුවට උනේ අවාසනාවන්ත සිද්ධිය මොකක්ද කියලා. මේ විදියට පාර එහා පැත්තෙන් ආපු වාහනේ ඩ්‍රයිවර් තමයි අර වෙලාවේදී සූජින් දැකලා තියෙන්නේ. ඒ ඩ්‍රයිවර් දකිද්දී සූජින්ගේ හිතේ තියෙන කම්පණය වැඩි වෙනවා. වර්තමානයේ වෙද්දිත් ඒ කම්පණය තවමත් නැති වෙලා නැති නිසා තමයි ඒ ඩ්‍රයිවර් දකිද්දී සූජින් එකපාරටම බය වෙන්නේ. හරි, ඔන්න දැන් අපි ආපහු වෙනවා මේ කතාවේ වර්තමානයට. ඔන්න මේ වෙලාවදී අපිට පෙන්නනවා සූජින් ගෑස් මේ වෙද්දී සුදු පාටට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තව ටික වෙලාවකින් සූජිනුත් යක්ෂයෙක් ආකාරයට පරිවර්තනය වෙනවා. එතනින් පස්සේ මොකක්ද වෙන්නේ කියලා අපිට තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ සේහි සහ ජෝ මේ දෙන්නා එනවා ගමක් ඇතුළට. සාමාන්‍යයෙන් මේ ගමේ මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් මේ වෙද්දී නම් කිසිම කෙනෙක් පේන්නේ නැහැ කියලා සේහි සහ ජෝ දකිනවා. මේ දෙන්නා බැහැලා පරීක්ෂා කරලා බලනවා. ජෝ දකිනවා කළු පාට වතුර පිරුණ වලක් මෙතන තියෙනවා කියලා. කලින් දවසේ කළු වර්ෂාවක් ඇති වුණානේ, අන්න ඒකේ වතුර තමයි මේ විදියට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ජෝ සේහි ගෙන් අහනවා ඊ ඇත්තට මොන වගේ දේවල්ද සිද්ධ වුණේ, ඔයා මෙහෙනද හිටියේ කියලා. මෙන්න මේ වෙලාවේදී සේහිට මතක් වෙනවා අර අයිස් කැට වැස්ස. ඔයාලට මතක ඇතිනේ කලින් දවසේ අයිස් කැට වැස්ස අතරතුරේදී පුංචි කැටයක් වගේ දෙයක් සේහිට හම්බ වුණා. හරියට ඒකේ පෙනුම විකෘතුන මුහුණක් වගේනේ. අන්න ඒ දේවල් කියන්නත් කලින්ම ජෝ සේහි ගෙන් අහනවා මිනිස් රූපයක් වගේ දෙයක් දැක්කද කියලා. ඔන්න ඒකෙම දැන් අපිට තේරෙනවා හිතුවට වඩා ජෝ මේ සිද්ධිය ගැන දන්නවා. එහෙම නැත්නම් සේහි ඒ සිද්ධිය ගැන කියන්නත් කලින් කොහොමද ජෝ ඒ බව දැනගත්තේ? කොහොම නමුත් සේහි සම්පූර්ණම සිද්ධිය ජෝට කියනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවක් යද්දි මේ දෙන්නා දකින්නවා මෙතන කපුටෙක් ඉන්නවා කියලා. එක කපුටෙක් නෙවෙයි, කපුටු රෑනක්ම මේ දෙන්නා පැත්තට එනවා කියලා. පස්සේ තමයි මේ දෙන්නා දකින්නේ. මේ කපුටු රෑන ඇවිල්ලා මේ දෙන්නට පහර දෙන්න උත්සාහ කරනවා. බොහොම අමාරුවෙන් ජෝ සහ සේහි මෙතන තියෙන ගෙදරක් ඇතුලේ හැංගිලා ජීවිතේ බේරගන්න සමත් වෙනවා. ජෝ ඊට පස්සේ සේහිට කියනවා අනිවාර්යෙන් මේ ගමේ දුෂ්ට බලවේගයක් ඉන්නවා, ඒක නිසා තමයි මේ වගේ දරුණු දේවල් සිද්ධ වෙන්නේ කියලා. මේ වෙලාවේදී සේහිටත් තේරෙනවා ජෝ හිතුවට වඩා මේ දේවල් ගැන ගොඩක් හොඳින් දන්නවා කියලා. කොහොම නමුත් ඔන්න මේ දෙන්නාට වැඩි වෙලාවක් ඇතුලේ හිර වෙලා ඉඳ ලැබෙන්නේ නැහැ. මොකද මේ කපුටන් කණ්ණාඩිය කඩාගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ජෝ ඊට පස්සේ සේහිට කියනවා ඔයා මෙතන කවර් කරගන්න, මට වැඩක් තියෙනවා කියලා. සේහි ඊට පස්සේ ජෝ කියන විදියටම මෙතන කවර් කරන්න උත්සාහ කරනවා. මේ අතරතුරේදී ජෝ නිකන් ඉන්නේ නැහැ. ජෝ සහිත ලුණු භාවිතා කරලා සලකුණු කිහිපයක් මෙතන මේසයක් උඩ අඳින්න පටන් ගන්නවා. හරියට ආරක්ෂාවක් වගේ. ඊට පස්සේ ජෝ සේහිටත් කතා කරනවා. සේහි සහ ජෝ ඊට පස්සේ මේ මේසය යට හැංගෙනවා. ටික වෙලාවක් යද්දි කපුටන් ඔක්කොම ටික මේ ගෙදර ඇතුළට එනවා. නමුත් මේසය යට ඉන්න ජෝටවත් සේහිටවත් හානියක් වෙන්නේ නැහැ. මොකද ජෝ මේ වෙද්දී මේසේ උඩ ආරක්ෂාවක් ඇඳලා තියෙන්නේ. ආරක්ෂාව යට ඉන්නකම් මේ අයට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මේසය යට ජෝ සහ සේහි හිර වෙලා ඉන්නේ. ආරක්ෂාව යටින් මේ දෙන්නට එළියට යන්න විදියක් නැහැ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී මේ දෙන්නා දකිනවා මේ ගෙදර හිටපු ගැහැණු කෙනා සහ පිරිමි කෙනා මේ වෙද්දී ජීවතුන් අතර නැහැ කියලා. ඇත්තට මේ දෙන්නා ඉන්නේ යොන්ජුලාගේ ගෙදර. මෙතන තියෙන්නේ යොන්ජුගේ අම්මගේ මලසිරුර සහ ඒ අම්මත් එක්ක හිටපු අනිත් පිරිමි කෙනාගේ මලසිරුර. ඉතින් ජෝ මේ වෙලාවේදී සේහිට කියනවා කළු වර්ෂාව නිසා නෙවෙයි මේ හැම දෙයක්ම ඇති උනේ. කළු වර්ෂාව කියන්නේ අනතුරු ඇඟවීමක් විතරයි. ඒත් ඒ අනතුරු ඇඟවීමට හේතුව අපි හොයාගන්න ඕනේ කියලා. සේහි ඊට පස්සේ ජෝගෙන් අහනවා ඔයා කොහොමද මේ දේවල් ගැන දන්නේ කියලා. ඊට පස්සේ ජෝ සේහිට කියනවා මම මේ දේවල් ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අනිවාර්යෙන් මේ ගමේ දුෂ්ට බලවේගයක් තියෙනවා. ඒක නිසා තමයි කළු වැස්සක් ආකාරයට මුලින්ම අනතුරු ඇඟවීමක් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් මේ අනතුරු ඇඟවීමට හේතුව ඒ කියන්නේ මේ ගමට දුෂ්ට බලවේගයක් ආවේ කොහොමද කියලා මුලින්ම ජෝ හොයාගන්න ඕනේ. අන්න ඒක නිසා ජෝ කෝල් එකක් ගන්නවා අර ස්වාමින් වහන්සේලාට. ඒ ස්වාමින් වහන්සේලාට පස්සේ ජෝට කියනවා අර ප්‍රතිමාව මේ වෙද්දි ජීනියංගුන් වලට අරගෙන ගිහින් තියෙනවා. ඒ ප්‍රතිමාවේ ඇස් වහලා දාලා තිබුණ මුද්‍රාවත් මේ වෙද්දි සම්පූර්ණයෙන් ගලවලා ඉවත් කරලා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රතිමාව දැන් මිනිසුන්ටත් බලන්න ප්‍රදර්ශනයකට දාලා කියලා. ස්වාමින් වහන්සේලා මේ වෙද්දි දන්නවා ප්‍රතිමාව නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා. අන්න ඒක නිසා ස්වාමින් වහන්සේ ජෝට කියනවා අපි කොහොම හරි ජීනියංගුන් වලට ඇවිල්ලා මේ ප්‍රශ්න ගැන බලනවා කියලා. ඒත් මේ වෙද්දි ජීනියංගුන් ඇතුළට යන්න විදියක් නැහැ කියලා ජෝ දන්නා. අන්න ඒක නිසා ජෝ ස්වාමින් වහන්සේලාට කියනවා
කියනවා ස්වාමින් වහන්ස දැන් ජීනියංගුන් ඇතුළට යන විදියක් නැහැ. අපිත් මේ වෙන පාරක් ඔස්සේ යන්තම් ඇතුළට පැනගත්තා විතරයි. ඒත් මේ වෙද්දි අපිත් හිර වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ ජෝට කියනවා හරි එහෙනම් ඔයාලා කොහොම හරි ප්‍රතිමාව ළඟට යන්න. මේක නතර කරන්න ඕන විදිය ගැන අපි බලන්නම්. මේ ප්‍රතිමාවේ ඇස් දෙක දිහා නම් බලන්න යන්න එපා. මොකද එතකොට මිනිස්සු තම තමන්ගේ අපායවල වල හිර වෙනවා කියලා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ප්‍රතිමාවේ ඇස් දිහා බැලුවට පස්සේ මිනිස්සුන්ට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මොකද ගොඩක් මිනිස්සුන්ගේ හිතේ වරදකාරී හැඟීම් තියෙනවා. ප්‍රතිමාවේ ඇස් දිහා කිලිම බැලුවට පස්සේ අර වරදකාරී හැඟීම් නිසා මිනිස්සු තම තමන්ගේ අපායවල වල හිර වෙනවා. අන්න ඒ දේ තමයි මෙතන වෙන්නේ. කොහොම නමුත් ස්වාමින් වහන්සේ ජෝට කියනවා හොල දෙන්න පරිස්සම් වෙන්න. කොහොම හරි ප්‍රතිමාව ළඟට යන ක්‍රමයක් හොයාගන්න. මේ ශාපය නතර කරගන්න පුළුවන් විදියක් අපි මෙහි ඉඳන් හොයලා බලන්නම් කියලා. ඔන්නිට පස්සෙ පිට ආපහු පෙන්නන්නේ මේ ප්‍රතිමාව තියෙන බිල්ඩින් එකතුල හිර වෙලා ඉන්න සූජින්. සූජින්ටත් දැන් මේ ශාපය වැදිලා තියෙන්නේ. අන්න ඒක නිසා සූජින්ට මේ වෙලාවේදී මැවිලා පේනවා. එයාගේ දුව මෙතන ඉන්නවා. නමුත් දුවව හප්පලා දාපු අර වාහනේ ඩ්‍රයිවර් ඇවිල්ලා දුවව මෙතනින් බලෙම වඩාගෙන අරගෙන යනවා කියලා. මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති සූජින් හිර වෙලා ඉන්නේ එයාගේ අපාය. මොකද සූජින්ගේ හිතේ වරදකාරී හැඟීමක් තියෙනවා. එදා වෙලාවට ගියා නම් අනිවාර්යෙන් දුව බේරගන්න තිබුණා කියලා. අන්න ඒ වරදකාරී හැඟීම සූජින්ගේ හිතේ එදා ඉඳන් තිබුණා. අන්න ඒක නිසාම තමයි සූජින් මේ වෙද්දී එයාගේ අපාය ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ අර ස්වාමින් වහන්සේලා. මේ ස්වාමින් වහන්සේලා හොයා ගන්නවා මේ ප්‍රතිමාව ඇතුලේ හැංගිලා තියෙන ඒ දුෂ්ට බලවේගය මොකක්ද කියලා. මීට ශතවර්ෂ ගානකට කලින් හාලම් කියලා විහාරස්ථානයක් තිබිලා තියෙනවා. අන්න ඒ විහාරස්ථානයේ භික්ෂුන් අතර භික්ෂුවක් විදියට චීවරධාරියෙක් හැංගිලා ඉඳලා තියෙනවා. අන්න ඒ කෙනාගේ නම තමයි ක්වාන්. ක්වාන් කියන්නේ භික්ෂුවක් විදියට පෙනී ඉඳලා දෝෂණ පවා කරපු කෙනෙක්. අන්න ඒක ගැන පස්සේ අහුණාට පස්සේ අනිත් අය එකතු වෙලා ක්වාන් කියන ඒ චීවරධාරියාගේ, ඒ කියන්නේ ඒ වංචාකාරී පුද්ගලයාගේ හිස ගසා දාලා මරලා දාලා තියෙනවා. ඒත් එතනින් පස්සේ හිස නැති ක්වාන්ගේ අවතාරය විහාරස්ථානයේ අවට සැරිසරලා තියෙනවා. කොහොම නමුත් ඔන්න මේ ප්‍රතිමාව ඇතුලේ තියෙන්නේ ක්වාන්ගේ අවතාරය, ඒ කියන්නේ ඒ දුෂ්ට බලවේගේ තමයි කියලා ස්වාමින් වහන්සේලා හොයාගන්නවා. ඉතින් ක්වාන්ගේ ආත්මය නිකම් ආත්මයක් නෙවෙයි, ඒක සෑහෙන බලවත්. ඒ ආත්මයට ලොකු බලයක් තියෙනවා මිනිසුන්ව වසඟයට ගන්න. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ මිනිසුන්ව මරලා දාන්න. ඔන්න ඕක තමයි මේ ප්‍රතිමාවත් එක්ක ගැබ්බෙලා තියෙන ඒ ශාපය. නමුත් මේ ශාපය නවත්වන්න මේ ස්වාමින් වහන්සේලා දෙන්නට විතරක් බෑ. මොකද ඒ දුෂ්ට බලවේගයත් එක්ක හැංගෙන ලොකු බලයක් ඕනේ. ඒ වගේ බලයක් එකතු කරගන්න නම් මේ අය මුලින්ම තවත් ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙක්ම මේ වැඩේට සම්බන්ධ කරගන්න ඕනේ. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ සේහි සහ ජෝ. මේ දෙන්නා තවමත් හිර වෙලා ඉන්නේ අර මේසය යට. නමුත් දිගටම මෙතන ඉන්න විදියක් නැහැනේ. කොහොම හරි මේ දෙන්නා ප්‍රතිමාව ළඟට යන්න ඕනේ. අන්න ඒක නිසා ජෝ සහ සේහි ජීවිතය ගැන හිතන්නේ නැතිව ඉක්මනටම මේ ආරක්ෂාවෙන් එළියට පැන ගන්නවා. ඊට පස්සේ සේහි වාහනය තුළට නැග ගන්නවා. නමුත් මේ අතරතුරේදී ජෝ මර ටිකක් අරගෙන වාහනය තවරලා ආපහු මේ වාහනයට ආරක්ෂාවක් දාගන්න උත්සාහ කරනවා. ඒත් ඒ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මොකද කපුටන් ඇවිල්ලා ජෝට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේදී සේහිගේ උදව්ව හම්බ වෙන නිසා ජෝට මේ ආරක්ෂාව ඇඳලා සම්පූර්ණ කරගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මේ දෙන්නම වාහනය තුළට නැග ගන්නවා. ඒ කියන්නේ දැන් මේ වාහනයට මේ දෙන්නා ආරක්ෂාව දාගෙන තියෙන්නේ. මේ ආරක්ෂාව යට මේ දෙන්නට ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ වාහනේ මේ දෙන්නට කිසිම කරදරයක් නැතුව දැන් යන්න පුළුවන්. අන්න ඒක නිසා ජෝ සහ සේහි ප්‍රතිමාව තියෙන තැනට යන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම තමයි හතරවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. තවත් එපිසෝඩ්ස් දෙකක් තියෙනවානේ. එහෙනම් දැන් බලමු අපි පස්වෙනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඔන්න පස්වෙනි එපිසෝඩ් එක පටන් ගද්දී අපිට පෙන්නන්නේ ජෝ සහ සේහි මේ දෙන්නා එද්දි දකින්නවා පාරේ මලසිරුරක් තියෙනවා කියලා. ඊට පස්සේ සේහි බැහැලා ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. සේහි දකින්නවා මේ විදියට මිය ගිහින් තියෙන්නේ එයාගේ පොලිස් ස්ටේෂන් එකේ හිටපු තරුණම පොලිසන දාරියා කියලා. මේක දැක්කට පස්සේ සේහිටත් ගොඩක් දුකයි. ඒත් දැන් සේහිට කරන්න දෙයක් නැහැනේ. අන්න ඒක නිසා සේහි මේ පොලිසන දාරියා ළඟ තියෙන පිස්ටල් එකක් ගන්නවා අතට ආරක්ෂාවට. ඊට පස්සේ සේහි මේ පොලිසන දාරියාගේ මලසිරුර පාරේ පැත්තකින් තියලා ආපහු නගිනවා වාහනයට. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ අර බිල්ඩින් එක ඇතුලේ හිර වෙලා ඉන්න සූජින්. සූජින් මේ වෙද්දි ඉන්නේ සිහියෙන් නෙවෙයි, සූජින් එයාගේම අපාය ඇතුලේ හිර වෙලා. අන්න ඒක නිසා සූජින් එයාව ගැට ගහලා තියෙන දේවල් වලින් ලිහාගෙන මෙතන ඉන්න ළඟ කෙනෙක්ට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සූජින් මෙහෙම වෙනවා එළියට. ඔන්න මේ වෙලාවේදී එළියාය දකින්නවා යොන්ජු කියපු දේ හරියටම හරි. මොකද දැන් සූජින් කියන්නේ යක්ෂයෙක්. මේක දැක්කට පස්සේ යොන්ජුට සතුටුයි. මොකද යොන්ජු කියපු දේ තමයි දැන් නැත්ත වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා යොන්ජු සූජින්ව මරලා දාන්න උත්සාහ කරනවා. ඒත් ඒකට හන් ඉඩ දෙන්නේ නැහැ. හන් නැවිලා යොන්ජුව නතර කරනවා. මේ වෙලාවේදී යොන්ජුට තරහක් ගිහින් යොන්ජු හන්ට පහර දෙනවා. ඔන්න ඊට පස්සෙ අපිට ආපහු පෙන්නන්නේ ජෝ සහ සේහි මේ දෙන්නා එද්දී ආපහු දකින්න පොලිසන දාරියෙක්. නමුත් මේ කෙනාට නම් පණ තියෙනවා. අන්න ඒක නිසා සේහි බැහැලාවිලා පරීක්ෂා කරලා බලනවා. මේ ඉන්නේ සේහි එක්ක වැඩ කරන පොලිසන දාරියෙක්. නමුත් මේ පොලිසන දාරියා අර ප්‍රතිමාවේ ඇස් දිහා කෙලින්ම බලලා. අන්න ඒක නිසා මේ පොලිසන දාරියා ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. ඒක නිසා මේ පොලිසන දාරියා එකපාරටම සේහිගේ පැත්තට කඩාගෙන පැනලා සේහිව මරන්න උත්සාහ කරනවා. නමුත් මේ සිද්ධිය ජෝ දකින්නවා. ජෝ ඊට පස්සේ ඇවිල්ලා සේහිව බේරගෙන ආපහු නගිනවා වාහනයට. ඊට පස්සේ මේ දෙන්නා ඉක්මනටම මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් මේ දෙන්නා ටික දුරක් යන්නත් කලින් අර පොලිසන දාරියා වෙඩි තියාගෙන සීදිවි හානි කරගන්නවා. මේක ජෝ වගේම සේහි දකින්නවා. ජෝ ඊට පස්සේ සේහිට කියනවා මේ දුෂ්ට ආත්මය පරාජය කරන එක ලේසි නැහැ. ඒ දුෂ්ට බලවේගය මිනිස්සුන්ගේ
වේදනාකාරී මතකයන් තමයි ප්‍රයෝජනට ගන්නෙ කියලා. ඔනිට පස්සවිඩ අපහු පෙන්නන්නේ අර බිල්ඩින් එක ඇතුලේ සිද්ධ වෙන දේ. තවදුරටත් මේ බිල්ඩින් එක ඇතුලේ ඉන්න දැන් ගොඩක් අය බය වෙලා. මොකද මේ අය කලින් දවසේ කළු වැස්සට අහුණ අය තමයි යක්ෂයන් බවට පත් වෙන්නේ කියලා හිතලා ඒ හැමෝම කාමරයක් ඇතුලේ හිර කළානේ. නමුත් දැන් එතන හිටපු සූජින් යක්ෂයෙක් බවට පත් වෙලා අනිත් හැමෝමත් යක්ෂයෙක් බවට පත් වුණොත් එහෙම ඇතුලේ ඉන්න අනිත් අයට අනිවාර්යෙන් මැරෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ බව දැන් මේ අයට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා ආණ්ඩුකාරතුමා මේ මිනිස්සුන්ට කියනවා සූජින් එක්ක හිටපු අනිත් අය තවමත් යක්ෂයන් බවට පත් වෙලා නැහැ. එහෙමයි කියලා අපිට ඒ හැමෝම මරලා දාන්න බැහැ. අන්න ඒක නිසා අපි ඒ හැමෝම එළියට දාමු කියලා. මොකද එළියේ යක්ෂයන් වගේ මිනිස්සු ඉන්නවා. ඒ අය ඇවිල්ලා මේ අයව මරලා දායි. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඇතුලේ හැංගිලා ඉන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුකාරතුමා මේ වෙලාවේදී අනිත් හැමෝටම කියන්නේ. ඇතුලේ ඉන්න අයව මරලා දානවට වඩා ඒකත් ගොඩක් හොඳ දෙයක් කියලා යොන්ජුට තේරුණා. අන්න ඒක නිසා යොන්ජු ආණ්ඩුකාරතුමා කියපු විදියට මේ හැමෝම එළියට දාන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදීත් හන්නේ වැඩේ කරන්න යොන්ජු ඉඩ දෙන්නේ නැහැ. හන් නැවිලා යොන්ජුව නතර කරනවා. දෙවෙනි වතාවටත් හන් බාධාවක් වෙන්න ආපු නිසා යොන්ජුට හොඳටම තරහ යනවා. අන්න ඒක නිසා යොන්ජු හන්ට පහර දෙනවා. නමුත් මේ දෙන්නගේ රණ්ඩුව නිසා මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ බොහොම දරුණු දෙයක්. මොකද යොන්ජු ගහන පහරක් නිසා හන් ගිහින් කෙලින්ම වදින්නේ මේ ප්‍රතිමාව තියෙන ග්ලාස් එකේ. අන්න ඒක නිසා මේ ග්ලාස් එක කුඩු වෙනවා. ඔන්න මේ හැමෝම මේ වෙලාවේදී බලන්නේ ප්‍රතිමාව දිහා. ඒ කියන්නේ මේ හැමෝම ප්‍රතිමාව ඇස් දිහා බලනවා. ඒ කියන්නේ තව ටික වෙලාවකින් මේ හැමෝම යක්ෂයන් වෙනවා කියන එක කතාව බලන අපි හොඳින්ම දන්නවා. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ අතරතුරු දුන්න අපිට පෙන්වන්නේ එළියේ ඉන්න ගැහණු කෙනෙක්. මේ ගැහණු කෙනත් මේ වෙද්දී ප්‍රතිමාව දිහා කෙලින්ම බලලා. අන්න ඒක නිසා මේ ගැහණු කෙනත් ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. ඒක නිසා මේ ගැහණු කෙනා ඇවිල්ලා එලියන් මේ බිල්ඩින් එකට ගිනි තියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔන්න මේ බිල්ඩින් එක ඇතුලේ ඉන්න අයට තවදුරටත් ඇතුලේ ඉන්න විදියක් නැහැ. අනිවාර්යෙන් මෙතනින් එළියට පැන ගන්න ඕනේ කියලා මේ හැමෝටම තේරෙනවා. ඔන්නිට පස්සෙ අපිට පෙන්වන්නේ අර ස්වාමින් වහන්සේලා කෝල් එකක් ගන්නවා ජෝට. ඒ ස්වාමින් වහන්සේ ජෝට කියනවා ඔයලා දෙන්නා කොහොම හරි ප්‍රතිමාව ළඟට යන්න ඕනේ. ප්‍රතිමාවේ ඇස් වහලා ආපහු මුද්‍රා තියන්න ඕනේ. නමුත් මේ වැඩේ ඔයලා දෙන්නට කරන්න සිද්ධ වෙන්නේ ඇස් දෙක පියාගෙන කියලා. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ දෙන්නා ඡාපයට අහුවෙ නිඩ තියනවා. අන්න ඒ විදිහට ජෝ සහ සේහි ඇස් දෙක පියාගෙන ප්‍රතිමාවේ ඇස් දෙකත් මුද්‍රා තිබ්බට පස්සේ ස්වාමින් වහන්සේලාට මේ පැත්ත ඉදන් කරන්න වැඩක් තියෙනවා. අන්නක නිසා ස්වාමින් වහන්සේ ජෝට කියනවා ටිබෙට් භාෂාවෙන් මන්ත්‍රයක් එහෙම නැත්නම් ගාතාවක් තියෙනවා. අපි එක මෙහි ඉදන් කියන්නම්. ඒක ෆෝන් එක හරහා ප්‍රතිමාවට ඇහෙන සලස්වන්න. ඒක තමයි මේ ප්‍රතිමාවේ ශාපේ ඉවත් කරන්න තියෙන එකම ක්‍රමය කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනු ඇති ජෝ සහ සේහි කොහොම හරි ප්‍රතිමාව ළඟට යන්න ඕනේ. ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියන්නත් ඕනේ. නමුත් ජෝ සහ සේහි ඒ සම්පූර්ණ වැඩේ කරන්න ඕනේ ඇස් දෙක පියාගෙන. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ දෙන්නත් ශාපයට අහු වෙන ඉඩ තියෙනවා. කොහොම නවත් ඊට පස්සේ ජේ මුලින්ම වාහනේ තියෙන එයාගේ සංග්‍රහ කිහිපයක් අරගෙන කළු වතුරෙන් තෙත් කරගන්නවා. මොකද ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියන්න මේ අයට වෙනත් විදියක් නැහැ. අන්න ඒක නිසා ඒකට කළු වතුරෙන් තෙත් කරගත්ත මේ සංග්‍රහාවේ කොළ තමයි භාවිතා කරන්න ජෝගේ අදහස තියෙන්නේ. ඔනිට පස්ස අපිට ආපහු පෙන්වන්නේ බිල්ඩින් එක ඇතුලේ සිද්ධ වෙන දේ. මේ අයට දැන් ඇතුලේ ඉන්න බැහැනේ. අන්න ඒක නිසා යොන්ජු ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිසක් දැන් එළියට ගිහින් අර බස් එකෙන් පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඒ වැඩේ සෑහෙන අවදානම්. අන්න ඒක නිසා හන් මෙතන නවතිනවා සූජින් එක්ක. මොකද සූජින්ටත් දැන් මෙතනින් එළියට යන විදියක් නැහැ. සූජින් ඉන්නේ අවසිහියෙන්. අනිත් හැමෝම එළියට ගියාට පස්සේ පොකට් නයිෆ් එකක් අරගෙන යොන්ජු එනවා හන් ළඟට. නමුත් හන්ට කරදරයක් කරන්න නෙවෙයි, හන්ගේ ආරක්ෂාවට මේ පොකට් නයිෆ් එක යොන්ජු දෙනවා හන්ට. මෙන්න මේ වෙලාවදීම අපිට පෙන්නනවා ඔයාලට මතක ඇති මීට කාලයකට කලින් හන් සහ යොන්ජු කියන ගොඩක් හොඳ යාළුවන්. අන්න ඒ කාලේදීත් යොන්ජු මේ පොකට් නයිෆ් එක හන්ගේ ආරක්ෂාවට දීලා තියෙනවා. අන්න ඒක මේ දෙන්නට මතක් වෙනවා. හරි, ඔන්න දැන් අපි ආපහු වෙනවා මේ කතාවේ වර්තමානයට. එළියට පැනගත්ත පිරිස කොහොම හරි බස් එක හොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒත් ඒ වැඩේ ලේසි නැහැ. මොකද එළියේ ලොකු ඝන මීදුමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රතිමා වැස් දිහා කෙලින්ම බලපු නිසා යක්ෂයන් බවට පත් වුණ ගොඩක් අය එළියේ ඉන්නවා. අන්න ඒ අය ඇවිල්ලා මේ පිරිසට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් ඔන්න ඉතුරුන පිරිස බොහොම අමාරුවෙන් බස් එක හොයා ගන්නවා. ඊට පස්සේ මේ හැමෝම නගිනවා බස් එක ඇතුළට. ඊට පස්සේ මේ හැමෝම බස් එකට නැගලා මෙතනින් පිටත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඔන්න ටික දුර යන්න ලැබෙන්නේ මේ බස් එකේ ඩ්‍රයිවර්ගේ ඇස් තනිකර සුදු පාටට හැරෙන්න පටන් ගන්නවා. මොකද ඔයාලට මතක ඇති මේ හැමෝම බිල්ඩින් එක ඇතුළේ ඉද්දි අර ප්‍රතිමාවේ ඇස් දිහා කෙලින්ම බැලුවා. අන්න ඒක දැන් මුලින්ම බලපාලා තියෙන්නේ මේ බස් එකේ ඩ්‍රයිවර්ට. මේ අතරතුරේදීම ඔන්න ජෝ සහ සේහි එන වාහනයත් මෙතන එනවා. ඝන මීදුම නිසා මේ අයට කිසිම දෙයක් පේන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න තනිකරම ඇස් දෙක සුදු පාටට හැරුණ ඩ්‍රයිවර් වාහනේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියලා යොන්ජුට තේරෙනවා. ඇවිල්ලා බලද්දි යොන්ජු දකින්නවා ඩ්‍රයිවර්ගේ ඇසුත් මේ වේදී තනිකරම සුදු පාටට හැරිලා කියලා. ඒ විතරක් නෙවෙයි, යොන්ජු දකින්නවා මේ විදියට දිගට ඉස්සරහට ගියොත් එහෙම අනිවාර්යෙන් ඉස්සරහින් එන වාහනේ හැප්පෙනවා කියලා. අන්නක නිසා යොන්ජු බොහොම අමාරුවෙන් බස් එක වෙන පැත්තකට හරවනවා. අන්න ඒක නිසා සිද්ධ වෙන්න ගියපු ඇක්සිඩන්ට් එක නම් වෙන්නේ නැහැ. ඒත් මේ සිද්ධ නිසා බස් එක පෙරලෙනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවක යද්දී අපිට පේනවා මේ බස් එකේ ඉන්න හැමෝගෙම, ඒ කියන්නේ යොන්ජු ඇතුළුව හැමෝගෙම ඇස් සුදු පාටට හැරිලා. අන්නක නිසා මේ හැමෝම බස් එක ඇතුළෙම එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා. ඔන්නිට පස්ස අපිට ආපහු පෙන්වන්නේ ඇතුළේ ඉන්න හන් සහ සූජින්. හන් ගැසුත් මේ වෙදි තනිකරම සුදු පාටට හැරිලා. අන්න ඒක නිසා හන් යොන්ජු දුන්න ඒ පිහියෙන් සූජින්ට ඇන්ලා සූජින්ව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම වෙන අතරතුරේදී ඔන්න අපිට පෙන්වනවා අර ස්වාමින් වහන්සේ
වහන්සේලා කොහොමරි උත්සාහ කරන්නේ මේ ශාපේ නවත්වන්න. අන්න ඒක නිසා මේ ස්වාමින් වහන්සේලා ටිබෙට් වලින් කියන්න තියෙන අර මන්ත්‍රය, ඒ කියන්නේ ගාතාව මේ වෙදිත් පටන් අරගෙන තියෙන්නේ. ඔනිට පස්ස අපිට ආපහු පෙන්වන්නේ ජෝ සහ සේහි. මේ දෙන්නම දැන් ඇවිල්ලා තියෙන බිල්ඩින් එක ළඟට. නමුත් ඇතුළට යන්නේ කොහෙන්ද කියලා මේ දෙන්නටම හිතා ගන්න බැහැ. ඒත් ඒක ගැන හිතලා පරක් වෙන්නත් බැහැනේ. අන්න ඒක නිසා මේ දෙන්න කෙලින්ම වාහනේ drive කරනවා මේ බිල්ඩින් එක ඇතුළටම. ග්ලාස් එකත් කඩාගෙන එන මේ වාහනය කෙලින්ම නවතින්නේ ප්‍රතිමාව ළඟ. ඒ කියන්නේ ඔන්න දැන් මේ අයට කරන්න තියෙන්නේ S2 වහගෙන කොහොම හරි මුලින්ම මේ ප්‍රතිමාවේ S වහන එක. ඒ කියන්නේ S ආපහු මුද්‍රා තියෙන එක. ජෝනාන් ස්වාමින් වහන්සේ කියපු විදියටම S2 පියාගෙන ඉන්නේ. නමුත් මේ වෙලාවදී අපිට පේන්නනවා සේහි කෙලින්ම ළඟින්ම මේ ප්‍රතිමාවේ S2 දකින්නවා. ඒ කියන්නේ ඔන්න සේහිත් මේ ශාපයට අහු වුණා වගේ තමයි. කොහොම නමුත් ඔන්න ඔය සිද්ධියෙන් තමයි මේ සීරීස් එකේ පස්වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. තවත් එකම එපිසෝඩ් එකක් විතරයි තියෙන්නේ. ඒ එපිසෝඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට මොනවාගේ ධර්ම දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඔන්න දැන් අපි යනවා මේ සීරීස් එකේ 6 වෙනි එපිසෝඩ් එකට. කොහොම නමුත් ජෝයිට පස්සේ සේහිට කියනවා ඔයා පුතා ගැන වගේම සුජින් ගැන බලා ගන්න, මම මේ වැඩේ කොහොම හරි කරන්නම් කියලා. ඊට පස්සේ සේහි එනවා හන් ගැන බලන්න. ඒ අතරතුරේදී ජෝ වාහනේ ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. ජෝ S2 පියාගෙන ඉන්නේ. අන්න ඒක නිසා ජෝ මේ ප්‍රතිමාවේ S මුද්‍රා තියන්න පටන් ගන්නවා එයාගේම අර සංග්‍රහවි කොටස් වලින්. මේ අතරතුරේදී ස්වාමින් වහන්සලා ෆෝන් එක හරහා ඇහෙන්න මේ ගාතව කියනවා. අන්න ඒක නිසා මේ වැඩේ කොහොම හරි කරගන්න පුළුවන් වෙයි කියලා ජෝගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔනිට පස්ස අපිට ආපහු පෙන්වන්නේ සේහි. සේහි හන් ගැන හොයාගෙන එද්දි හන්ව දකින්නවා. නමුත් මේ වෙද්දී හන්ගෙත් ඇස් සුදු පාටට හැරිලා කියලා සේහි දකින්නවා. සේහි හන්ව අල්ලගෙන එයා ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒත් හන් මේ ශාපයට අහු වෙලා තියෙන්නේ. හන්ට තේරෙන්නේ නැහැ මේ ඉන්නේ එයාගේ අම්මා කියලා. අන්නක නිසා හන් එයාගේ අම්මව මරන්න උත්සාහ කරනවා. මේ අතරතුරේදී මොන් අපිට පෙන්වන්නේ ආපහු හන්ගේ අතීතේ උනාර සිද්ධිය. හන්සා යොන්ජු කියන්නේ ගොඩක් හොඳ යාළුවානේ. දවසක් හන්සා යොන්ජු බයික් එකේ අනිත් අයත් එක්ක යන අතරතුරේදී හදිස්සෙම පොලිසිය පන්නන්න පටන් අරගෙන තියෙනවා. මොකද මේ අය ළඟ නීති විරෝධී මත්ද්‍රව්‍ය තිබිලා තියෙනවා. ඒ වගේම මේ අය බයික් එකෙන් හයි ස්පීඩ් ගිහින් තියෙන්නේ. අන්නක නිසා පොලිසිය ඒ වෙලාවේදී මේ අයගේ පිටිපස්සෙන් පන්නලා තියෙනවා. ඒත් යොන්ජු බයික් එක නතර කරලා නැහැ. යොන්ජු පොලිසියටත් කින්ඩියක් දාගෙන එහෙම්ම වේගෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. නමුත් වැඩි දුරක් යන්න ලැබිලා නැහැ. බයික් එක පෙරලිලා මේ දෙන්නම වැටලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී පොලිසිය ඇවිල්ලා තියෙනවා හන්සා යොන්ජු අල්ලගන්න. නමුත් ඒ විදිහට හන්සා යොන්ජු පිටිපස්සෙන් ආපු පොලිසනධාරී කණ්ඩායමම තමයි හන්ගේ අම්මා, ඒ කියන්නේ සේහි ඉඳලා තියෙන්නේ. සේහි එතනට ආවට පස්සේ තමයි දැකලා තියෙන්නේ හන් එතන ඉන්නවා කියලා. පුතා නරක යාළුවෙක් ආශ්‍රය කරන බව ඒ වෙලාවේදී සේහි දැකලා තියෙනවා. කොහොම නමුත් ඊට පස්සේ සේහි හන්ව විතරක් එතනින් බේරගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ යොන්ජුව විතරක් අත්දඬුවට අරගෙන හන්ව බේරගන්න උත්සාහ කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී යොන්ජු එකපාරටම එයාගේ ළඟ තියෙන පිහියෙන් සේහිගේ අත කපලා එතනින් පැනගන්න උත්සාහ කරලා තියෙනවා. අන්න ඒක නිසා සේහිගේ අත ඒ වෙලාවේදී තුවාල වෙලා තියෙනවා. කොහොම නමුත් යොන්ජුට එතනින් පැනගන්න ලැබිලා නැහැ. පොලිසිය ඇවිල්ලා යොන්ජුව අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ සේහි හන්ව මෙතනින් බේරගන්න ඕන නිසා යොන්ජුව වෙනත් නඩුවකට පටලවලා තියෙනවා. ඒ කියන්නේ යොන්ජු නොකරපු වැරද්දකට යොන්ජුව අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ ඔන්න සේහි හන්ව බේරගන්න ඕන නිසා සහ යොන්ජුව හිර කරන්න ඕන නිසා ඒ වගේ දෙයක් කරලා තියෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති යොන්ජුගේ හිතේ හන් ගැන එහෙනම් ලොකු තරහක් තිබිලා තියෙන්නේ ඇයි කියලා. හරි, ඔන්න දැන් අපි ආපහු වෙනවා වර්තමානයට. සේහි අර වෙලාවේදී ප්‍රතිමාවේ S2 කෙලින්ම බැලුවානි. අන්න ඒක නිසා සේහිත් දැන් මේ ශාපයට අහු වෙලා. ඒ කියන්නේ ඔන්න සේහිගේ ඇසුත් දැන් මේ වෙද්දී සුදු පාටට හැරිලා. දැන් සේහිට තේරෙන්නේ නැහැ මේ ඉන්නේ යාගේ පුතා කියලා. අන්න ඒක නිසා සේහි පිස්ටල් එක අරගෙන තමන්ගේම පුතාට වෙඩි තියන්න උත්සාහ කරනවා. නමුත් මේ අතරතුරේදී ජෝ අර පැත්තෙන් වැඩේ ඉවර කරනවා. ඒ කියන්නේ ප්‍රතිමාවේ S සම්පූර්ණ මුද්‍රා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එහා පැත්තෙන් ස්වාමින් වහන්සේලා ගාතාව කියන නිසා මේ ප්‍රතිමාවේ තියෙන ශාපය ඉවර වෙනවා. අන්න ඒක නිසා මේ හැම දෙයක්ම යථාතත්වයට පත් වෙනවා. සේහි වගේම හන් මේ ශාපයෙන් මිදෙනවා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේ තමයි ජෝ දකින්නේ සූජින් මෙතන වැටලා ඉන්නවා කියලා. ඊට පස්සේ ජෝ එනවා සූජින් ළඟට. ඒත් සූජින්ට සිහිය නැහැ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදීම ජෝ හිතුවේවත් නැති විදිහේ බොහොම දරුණු දෙයක් සිද්ධ වෙනවා. මේ බිල්ඩින් එක ඇතුලේ මේ වේදිත් ගින්නක් ඇති වෙලා තියෙන්නේ. අන්න ඒක ඩිටෙක්ට් කරගෙන බිල්ඩින් එක ඇතුලේ કૃතිම වැස්සක් පටන් ගන්නවා ඒ ගින්න නිවලා දාන්න ඕන නිසා. නමුත් ඒකෙන් වෙන්නේ ජෝ මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියන භාවිතා කරපු කොළ ටික එහෙම පහළට වැටෙන එක. ජෝ මේක දකිනවා. ජෝ ඊට පස්සේ ඉක්මනටම එනවා ආපහු මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියන්න. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද පරක්කු වැඩි, මේ කොළ ටික පහළට වැටෙනවා. අන්න ඒ නිසා ජෝ මේ වෙලාවේ කෙලින්ම දකිනවා මේ ප්‍රතිමාවේ ඇස් දෙක. ඒ කියන්නේ ඔන්න ජෝ දැන් මේ ශාපයට අහු වුණා. මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියපු එක ආපහු නැති වෙලා ගියපු නිසා මේ ශාපය ආපහු පටන් ගන්නවා. ඒ කියන්නේ ඔන්න හන් සහ සේහි ආපහු මේ ශාපයට අහු වෙනවා. මේ දෙන්නම දැන් ඉන්නේ අවසිහියෙන්. අන්න ඒක නිසා හන්ට තේරෙන්නේ නැහැ මේ ඉන්නේ යාගේ අම්මා කියලා. ඒක නිසා හන් තමන්ගේ අම්මා වරන් උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවදීම හන් දකිනවා අම්මාගේ අතේ තියෙන අර තුවාල කැරල. ඔයාලට මතක ඇතිනේ අර වෙලාවේදී යොන්ජු පිහෙන් ඇනපු නිසා තමයි මේ විදිහේ තුවාල කැරලක් සේහිගේ අතේ ඇති වුනේ. අන්නේ තුවාල කැරල ඇති වෙනවත් එක්කම ශාපයට අහු වෙලා හිටියත් හන්ට තේරෙන පටන් ගන්නවා මේ ඉන්නේ යාගේ අම්මා නේද, අම්මා තමන්ව ආරක්ෂා කරන්න ගිහින් නේද අම්මට මේ විදිහේ තුවාලයක් ඇති වුනේ කියලා. අන්න ඒක නිසා ශාපයට අහු වෙලා හිටියත් හන් ටිකෙන් ටික මේකෙන් මිදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් වලට
තේරනු ඇති හිතේ තියෙන වර්ධකාරී හැඟීම අයින් වෙලා යනවා නම් මේ ශාපයත් සම්පූර්ණයෙන් අයින් වෙනවා. හන්ඩ හිතේ අම්ම ගැන තරහක් තිබුණා. නමුත් අම්මා ඒ විදිය දෙයක් කළේ තමන් ගැන හිතලා කියන එක හන්ට මේ වෙලාවේදී තේරුණා. අන්න ඒ බව තේරුම් ගත්ත නිසා තමයි ශාපයට අහු වෙලා හිටියත් හන්ගේ මේ ශාපය දැන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඔන්නිට පස්ස විඩාපහු පෙන්නන්නේ ජෝට සිද්ධ වෙන දේ. ජෝ ටික වෙලාවකට කලින් මේ ප්‍රතිමාවේ S2 දැක්කා. අන්න එක නිසා මේ ශාපයට ජෝත් අහු වෙනවා. කොහොම නමුත් උන ජෝ මේ වෙලාවේදී එකපාරටම දකින්නවා සේහි මහලුවෙක් බවට පත් වෙලා එයාගේ පැත්තට එනවා කියලා. මේ හැම දෙයක්ම ජෝට පේන්නේ එයා ශාපයට අහු වෙලා නිසා කියලා. ඒත් මේ බව එහා පැත්තෙන් ගාතව කියවගෙන යන ස්වාමින් වහන්සේලා ජෝත් එක කතා කරන්න උත්සාහ කරනවා. මොකක්ද උතන සිද්ධ වෙන්නේ කියලා අහනවා. ඒත් ඒකට උත්තර දෙන්න විදියක් නැහැ ජෝ ශාපයට අහු වෙලා නිසා. ඒත් මේ හැම දෙයක්ම මෙතන ඉන්න සූජින්ට ඇහෙනවා. සූජින්ට තේරෙනවා එහෙනම් මේ ශාපේ නතර කරන්න තියෙන එකම ක්‍රමය මොකක්ද කියලා. මේ ප්‍රතිමා වයස් ආපහු මුද්‍රා තියන්න ඕනේ. නමුත් මේ හැම දෙයක්ම කරන්න වෙන්නේ Tamanta S2 පියාගෙන කියලා. මේ වෙලාවදී ස්වාමින් වහන්සේලා කියන දේවල් වලින් සූජින් තේරුම් ගන්නවා. අන්න ඒක නිසා සූජින් නෙනවා මේ ප්‍රතිමාවේ S කලින් මුද්‍රා තියන භාවිතා කරලා තිබුණ ඒ රෙද්ද මේ වෙදි තැන්පත් කරලා තියෙන තැනට ඒ රෙද්ද තියෙන්නේ ග්ලාස් එකක් ඇතුලේනේ. අන්න ඒක නිසා සූජින් මේ ග්ලාස් එකේ බින්දලා ඒ රෙද්දෙන් කොටසක් අරගෙන තමන්ගේ S මුලින්ම ආවරණය කරගන්නවා. මොකද එහෙම නැති වුණොත් සූජිනුත් මේ ශාපයට අහුවෙන්න ඉඩ තියෙනවානේ. අන්න ඒක නිසා සූජින් මේ විදිහට මුලින්ම එයාගේ S ආවරණය කරගෙන යනවා මේ ප්‍රතිමාව ළඟට. සූජින් ඊට පස්සේ ජෝ කරන්න උත්සාහ කළත් අසාර්ථක වුණ වැඩේ ආපහු පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සංග්‍රහාවේ කොළ වලින් ප්‍රතිමාවේ S මුද්‍රා තියන්න පටන් ගන්නවා. මේ අතරතුරේදී අපිට ආපහු අතීතයේ දෙයක් පෙන්නනවා. ඔයාලට මතක ඇති ජෝ සහ සූජින්ගේ දුව ඇක්සිඩන්ට් එකක් නිසා මිය ගියානේ. අන්න ඒ දුව ජීවිතුන් අතර ඉන්න කාලෙදි තියාගෙන හිටපු බෝනික් එක තවමත් ජෝ තියාගෙන ඉන්නවා. ජෝ එක තියාගෙන ඉන්නේ එයාගේ වාහනයමයි. අන්න ඒක තවමත් මේ වාහනේ තියෙනවා කියලා අපිට පෙන්නනවා. මේක මේ කතාවට ඉස්සරහට සම්බන්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි දැන් අපිට මේ සිද්දෙගෙන පෙන්නුවේ. කොහොම නමුත් ඔන්න සූජින් පටන් ගත්ත වැඩේ දැන් ඉවරයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියලා තියෙන්නේ. නමුත් මෙතනින් මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා සූජින් හොඳින්ම දන්නවා. මොකද සූජින් දැක්ක මේ ප්‍රතිමාව මුලින්ම තිබුණේ කොහොමද කියලා. මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියලා තිබුණේ අර රෙද්දෙන්නේ. අන්න ඒ රෙද්දේ ටිබෙට් භාෂාවලින් ලියලා තිබ්බ දේ මොකක්ද කියලා සූජින් දන්නවා. අන්න ඒක නිසා සූජින් මේ විදියට මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියලා නිකන් ඉන්නේ නැහැ. කලින් මේ ප්‍රතිමාවේ ඇස් මුද්‍රා තියන්න භාවිතා කරලා තිබුණ රෙද්දේ තියෙන ඒ ටිබෙට් භාෂාවලින් තිබුණ දේ ආපහු මෙතනින් ලියනවා. මොකද මේ ප්‍රතිමාවත් එක්ක දුෂ්ට බලවේගයක් ගැබ්බෙලා තියෙනවා නම් ඒ දුෂ්ට බලවේගය මේ ප්‍රතිමාවෙන් එළියට එන වැඩේ නතර වෙලා තිබුණේ ඒ දේ නිසා කියලා සූජින් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා තමයි සූජින් ආපහු ඒ විදියට ඒ දේ මේ ප්‍රතිමාවේ ලියන්නේ. කොහොම නමුත් උන මේ වෙලාවේදී එකපාරටම ශාපයට අහු වෙලා ඉන්න ජෝ සූජින්ගේ පැත්තට කඩාගෙන පැනලා සූජින්ව මරන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේදී ශාපයට අහු වෙලා හිටියත් ජෝගේ යටිහිතේ තියෙන හැම දෙයක්ම එයාට මතක් වෙනවා. දුව සහ සූජින් එක්ක මොනතරම් සතුටින් කාලය ගත කළාද. නමුත් දුව නැතිණු නිසා ඒ හැම දෙයක්ම තමන්ට නැති වුණා කියන ඒ හැඟීම මේ වෙලාවේදී ශාපයට අහු වෙලා හිටියත් ජෝගේ හිතට දැනෙනවා. අන්න ඒක නිසා ජෝ මේ වෙලාවේදී එයාටම ඇනගෙන සීදි විහානි කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒකට සූජින් ඉඩ දෙන්නේ නැහැ. සූජින් බොහොම අමාරුවෙන් ඒක නතර කරන්න උත්සාහ කරනවා. නමුත් ඔන්න මේ වෙලාවේදීම ජෝ තවමත් එල්ලගෙන ඉන්න දුවගේ බෝනික්කා මෙතනින් පහළට වැටෙනවා. දුවත් එක්ක තියෙන හැම මතකයක්ම තියෙන්නේ මේ බෝනික්කාගේ. අන්න ඒක නිසා සූජින් වගේම ජෝ උත්සාහ කරනවා මේ බෝනික්කාව අල්ලගන්න. ඒත් මේ දෙන්නටම ඒක අල්ලගන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න මේ සීදි නිසා එකපාරටම මේ අද්භූත ප්‍රතිමාව පහළට ගිලා බැහැලා එහෙම විනාශ වෙනවා. අන්න ඒ සිද්ද නිසා මේ ශාපය සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ශාපයට අහු වෙලා හිටපු හැම කෙනෙක්ම ශාපයෙන් මිදෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට මේ වෙලාවේදී පෙන්නනවා මේ ප්‍රදේශයේ වහගෙන හිටපු ඝන මීදුමත් සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. සූජින්ට සහ ජෝට තේරෙනවා හදිසි අනතුරක් නිසා දුව නැති වුණත් දුව අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. කොහොමද දුව බලාපොරොත්තු වෙන්නේ? අම්මයි තාත්තයි හැමදාම සතුටෙන් ඉන්න එකනේ. අන්න ඒ බව සූජින්ටයි ජෝටයි දැන් තේරෙනවා. අන්න ඒක නිසා මේ දෙන්න බදාගෙන අඩන්න පටන් ගන්නවා. මොකද මේ දෙන්නම දැන් ඇත්ත තේරුම් අරගෙන තියෙන නිසා. ඔන්නිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ අර ස්වාමින් වහන්සේලා. මෙතන ඉන්න ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේගෙන් අහනවා ඇත්තට මේ ශාපය ඉවරුනේ කොහොමද කියලා. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දෙනවා නරක ආත්මවලට වගේම තමයි හොඳ ආත්මවලටත් දේවල් වලට ආවේශ වෙන්න පුළුවන්. සමහර විට අර බෝනික්කට සූජින් සහ ජෝගේ දුවගේ ආත්මය ආවේශලා තියෙන්නේ ඇති. අන්න ඒ හොඳ ආත්මේ බලපෑමත් මේ ශාපය ඉවර වෙන්න උදව්වක් වෙන්නේ නැති කියලා. ඔන්න මේ කතාවේ අවසානට අපිට පෙන්නන්නේ කාලයකට පස්සේ වෙන සිද්ධියක්. ඒක තමයි සූජින් සහ ජෝ තවමත් මේ ශාපය ගැන හොයනවා. ඔන්න මේ වෙලාවදී මේ දෙන්නට හම්බ වෙනවා අමුතු මලසිරුරා. ඔයාලට මතක ඇති මේ ශාපය පටන් ගත්තට පස්සේ අයිස් වැස්සක් වැස්සා. අන්න ඒ වෙලාවදී සෙහිට හම්බ වුණානේ විකෘති මූණක් වගේ දෙයක් තියෙන පුංචි කැටයක්. අන්න ඒ විකෘති මූණම තමයි මේ අමුතු මලසිරුරට තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න අවසානයේදී අපිට පුංචි ගයක් දීලා තියෙනවා. ජෝ සහ සූජින් මේ විදියට හොයාගෙන තියෙන්නේ සමහර විට මේ ශාපයේ මූලාරම්භය වෙන්න පුළුවන්. කතාව තවමත් ඉවර නැහැ. සීසන් 2ක් එන විදියට තමයි ඔන්න ওই විදියට මේ සුපිරිම කතාව ඉවර වෙන්නේ. හැමදාමත් දකින්න හොර ෆිල්ම්ස් වලට වඩා මේකේ වෙනස්ම දෙයක් දැක්ක නිසා තමයි අපි මේ සීරීස් එක තෝරගත්තේ. ඒ වගේම ගොඩක් දෙනා අපෙන් නිල්ලුවා මේ සීරීස් එක අරගෙන එන්න කියලා. නමුත් ඇත්තට මේ කතාවේ තියෙන දේවල් නෙවෙයි ඇත්ත ලෝකේ සිද්ධ වෙන්නේ. මොකද කවදාවත් මිනිස්සෙක් බුද්ධ ප්‍රතිමාවක් දැක්කා කියලා යක්ෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. යක්ෂයන් පවා බුද්ධ ප්‍රතිමාව ළඟ දමණය වුණා.
මිසක් අනෙක් නිසා පළවෙනි පාට් එකේදී ගොඩක් දෙනා ඉල්ලලා තිබුණා මේක බුද්ධ ප්‍රතිමා විදිහට හඳුන්වන්නේ නැතිව නිකම්ම ප්‍රතිමාවක් විදිහට හඳුන්වන්න කියලා. අන්න ඒක නිසා තමයි දෙවෙනි පාට් එක පුරාවටම මම මේක ප්‍රතිමාවක් විදිහට විතරක් හැඳින්නුවේ. ඔයාලගේ ෆීඩ්බැක් එකට අනුව තමයි අපි කොහොමත් මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. කොහොම නමුත් ඔන්න ඔය සීද්දෙන් මේ කතාව විවර වෙනවා. ඉතින් කොටස් දෙකකින් බලපු ටිකක් වෙනස් විදිහේ මේ කතාව ගැන ඔයාලට කියන්න තියෙන මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවමත් අපි Inside Cinemax YouTube channel එක subscribe කරන මගහැරුණ කෙනෙක් ඉන්නවා නම් පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් අපි Inside Cinemax YouTube channel එක subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම film එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ Cinemaxers, we will meet again.